ආයිබෝන්නේ මොකද අද ප්‍රේමිමා යවිලා ඉන්න අපේ ප්‍රී පොඩ්කාස්ට් එකේ නම වෙන එපිසෝඩ් එකත් එක්ක ගොඩක් කාලයකට පස්සේ ඉතින් ප්‍රපත් මොකද හිතන්නේ කොහොමද මේ පහුගිය කාලේ ජයග්‍රහණේ දිහාවට හැරලා හැරීගෙන ආපු කණ්ඩායමට ආයිසරයක් දරුණු පරාජයක් පකිස්තානයෙන් අපි හිතමු නැති විදිහ පරාජයක් නැවතවතාවක් ලැබුණා මොකද හිතන්නේ අතර මං හිතන්නේ මේ චන්දිමාල් එක් දින තරගාවලියේ කැප්ටන් වෙච්ච හින්දා තමයි ප්‍රශ්නේ මොකද නැත්තම් මෑණියෝ කොහොම හරි මේ එයාගේ වැඩ ටික කරයි අපේ ටූර්නමන්ට් මේ වන් ඩේ මැච් පහ දිනන්න මං හිතන්නේ ඒක තමයි උනේ වතර නේද ප්‍රවීණ් ඔව් ඒක වෙන්න පුළුවන් මං හිතන්නේ නැත්තම් මේ අර මේ මේ අර සුදු ඇඳුම් ඇඳුම් ඇඳගෙන ක්‍රීඩා කරන සමහරට මේ මෑණියන්ගේ ඔය ආශිර්වාද ලැබෙන්න තිබ්බනේ ආශිර්වාද හරියට වැඩ කරන්න තිබ්බා ඒව ලැබෙන්න තිබ්බා හරියට මං හිතන්නේ මේක ක්‍රීඩකයන්ට තමයි සම්පූර්ණ වගකීම දෙන්න ඕනේ මේ ටෙස්ට් මැච් වල කරලා හරි ඉහිඳා ඒ ගැන හිතලා වන් ඩේ වලත් T20 වලත් අපිට පොඩ්ඩක් ඒ සුදු පාට ඇඳුමක් ඇඳගෙන මේ ක්‍රීඩා කරන්න තිබ්බ කියලා මම හිතනවා අඩුම ගන්න සුදු පාට රට ඇඳුමක් අත් ඇඳලා මේ සෙල්ලම් කරන්න තිබ්බනේ අඩුම තරමනේ අතරම මේ මේ එක් දින තරගාවලිය ගැන මේ කිව්වොත් එහෙම අතරම මේ බොහොම දියාරී මං හිතන්නේ අපි දෙන්න මේ උපුල් තරංග එක්දිර කණ්ඩායමේ නායකත්වයට පත් කරනකොටම කිව්වා මේ එයා එකනම් අනාගතයක් නැහැ මේ කියලා ඉතින් ඒක දැන් හරියටම ඔප්පු වෙලා තියෙනවා මම හිතන්නේ තවදුරටත් මේක එයා එහෙම තියාගෙන ගියොත් ඉතින් තවදුරටත් ඔය ප්‍රතිඵලෙම තමයි මොකද එයා කිසි උනන්දුවක් නැති අර මේ ලිතාජික් ගතියක් තියෙන පිට්ටනියෙත් ඒ වගේ කිසි බොඩි ලැංග්වේජ් එකක් පොසිටිව් බොඩි ලැංග්වේජ් එකක් නැහැ ඉතින් හරි අමාරු එහෙම කෙනෙකුට කණ්ඩායමේ නායකත්වයක් දරන්න නේද ඔව් අපි ඉතින් මේ නායකයෝ පත් කරනකොටම අපි කිව්වා ඔය ගැන පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ කියලා ඔයිට වඩා ඉතින් මේක සුදුසු නැති පුද්ගලෙක් මේක එතනට ගැලපෙන්නේ නැති පුද්ගලෙක් එතන ඒ වගේ තනතුරකට පත් වුණාම සමහරලාට එහෙම මේ මේ ගොඩක් වෙලාවට එහෙම දේවල් වෙන්න පුළුවන් ඉතින් ඔය වගේ මේ අවුරුද්ද අරගත්තොත් ඉතාමත් මේ මේ වන් ඩේ වල විතරක් ගත්තොත් ඉතාමත්ම දුර්වල තමන්ම තරුණු පරාජයන් ලැබුව අවුරුද්ද ඉතින් ඔව් අනිවාර්යෙන් නායකත්වය ගැන අපි හිතලා බලන්න ඕනේ සිලෙක්ටර්ස්ලා හිතලා බලන්න ඕනේ මේ නායකයා හරි සුදුසු කියලා දින්නේ කියන එක මුලින්ම තින්නේ ගන්න බලන්න ඕනේ ඒ වගේම තරංගකේ ඇත්තෙන් දැන් ඊළඟට ඉන්දියන් තරංගාවලියේ තියෙන්නේ ඉතින් තරංග නායකයා වෙනවා නම් ඔහු පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ කොහොමද මේ නායකෙක් සතු තියෙන්න ඕනේ ගුණාංග මොනවද සහ ඌට අවශ්‍ය සහන දේවල් මීට වඩා අධ්‍යයනය කරලා පොඩ්ඩක් අර කියන්නේ ප්‍රොඇක්ටිව් නායකත්වයේ දරන්න ඕනේ කියන එක තමයි මගේ නම් මතය නේද ප්‍රභාත් මම හිතන්නේ ඔයාගේ මතයත් ඒකම තමයි ඔව් ඇත්තටම මම හිතන්නේ ප්‍රවීණ් මේ තරංගයේ කිසිම අර නායකත්වයේ දරන්න සුදුසු කයාගේ මේ බොඩි ලැන්ග්වේජ් එකේ විතර කියන කැරක්ටර් එකෙම නැහැ ඉතින් එහෙම එකක් තේරුම් ගන්න බෑ කියන්නේ සිලෙක්ටර්ස්ලා ඉතින් අනේ මන් දන්නේ මේ ඒක මං හිතන්නේ ඒකට හදා ගන්න පුළුවන් දෙයක් කියලා හිතන්නේ මොකද එයාගේ මේ එහෙම මේ කෙනෙක් නෙවෙයි යා පේන විදිහට හරි පැත්තකට වෙලා මේ වගේ නිදහසේ පාඩුවේ ඉන්න මේ කැරක්ටර් එකක් තමයි මට නම් පේන විදිහ තරංග මේ නායකයෝ උපතින්මයි බිහි වෙන්නේ කියලා අපි අහලා දිනවනේ ඒ උපතින්ම නායකත්වයේ ගුණාංග තියෙන්න ඕනේ ඉතින් නායකයෙක්ට මේ මමත් දකිනවා ඒ වගේ අඩුවක් තරංගගේ ඉතින් ඔහුගේ පැත්තෙන් ඔහු උත්සාහ කරන්න ඕනේ ඉතින් ඔහු නායකත්වයේ දීලා තියෙනවා නම් ඔහු කොහොමද ඒකේ ඒ තත් ඒ දේවල් දියුණු කරගන්නේ කියන එක අනිවාර්යෙන් කරන්න ඕනේ නැත්නම් ඔහු තව කාලයක් කණ්ඩායමේ නායකත්වය දරුවොත් මේ විදිහට ගියොත් මේ මං හිතන්නේ මේ තව ඒකේ තව වැඩි කාලයක් යන කලින් අපි මේ අෆ්ගනිස්තානය අයර්ලන්තය වගේ කණ්ඩායම් වලනුත් තරංග එක හැම තරගයක්ම නුණා තරංග එක දෙක පරාජය වෙන්න පටන් ගන්නේ කියලා මෙහෙම ගියොත් අතර මේ එක්දිර තරගාවලිය ගත්තොත් නම් පරදින්න මේ ප්‍රධාන හේතුව තමයි මේ අපේ මේ ලකුණු මේ ගත්තේ නැති එක පිටිකරුව මොකද පකිස්තානෙත් එක්ක කියන්නේ ලකුණු 250ක් හැම තරගයකම ගත්තරම් පකිස්තානේ පිටිකරුවත් එක්ක බලනකොට මේ මං හිතන්නේ ඒගොල්ලන්ට ඒ ගාන මේ මේ හඹාගෙන ගිහිල්ලා මේ මේවා කරන්න පුළුවන් ටීම් එකක් කියලා ඒත් අපේ කට්ටිය එහෙම ගේම් ප්ලෑන් එකක් නැතුව එහේ ආවට ගියාට මේ බැට් කරන්න ගිහිල්ලා තමයි මේ අවුට් උනේ මේ මේ ලකුණු ගන්න බැරි වුණේ ගේම් ප්ලෑන් එකක් නැතිව. අනිත් එක මම දන්නේ මොකට මේ දිනේෂ් චන්දිමාල් එක් දින තරඟ සඳහා මේ සෙල්ලම් කරනවාද කියලා එක් දින තරඟ පහේම මේ විහිළුවක් වුණා මේ ලකුණු ගන්නත් බෑ ස්ට්‍රයික් එක රොටේට් කරගන්නත් බෑ මේ හරි සෙල්ෆිෂ් විදියට මේ සෙල්ලම් කරන්නේ. ඒකත් ලොකු ගැටලුවක් වුණා. අනිත් එක යා
කුසල් මෙන්ඩිස් තරඟවලින් එහෙම මේ අයින් කරලා තියෙදි මේ හැමදාම ෆේල් වෙන චන්දිමාල් එක් දිගට තරඟ පහටම සෙල්ලම් කරා. මේ මට සුපුරුදු විදිහට කට්ටිය බණි මම චන්දිමාල්ට අකමැති කියලා. ඒත් ඉතින් කියන්න තියෙන දේ කියන්න වෙනවා. ඔව් ඇත්තෙන් මාත් එකින් වෙනවා. මේ කිව්වේ අර මේ ටෙස් තරඟ සංචිතය තෝරනකොට අර වන්ඩේ මැචස් වල ලකුණු ගහලා තිබ්බ තිරිමාන්නව මේ ටෙස් වලට තෝරලා තිරිමාන්න ෆේල් වුණා. ඒකෙන් ඉගෙන ගන්න නැතුව ඒකේ අනිපැත්ත කරා චන්දිමාල් එක්ක කිව්වේ අර ටෙස් මැච් වල ලකුණු ගහපු හින්දා වන්ඩේස් වල චෙක් කරා. ඉතින් මේ නැවත වතාවක් ෆේල් වුණා. දැන් මේ ඉන්දියන් සංචිතය ගත්තොත් නැවත වතාවක් තිරිමාන්නව ටෙස් මැච් වල මේ සිලෙක් කරලා තියෙනවා. දැන් වන්ඩේ මැචස් වල පකිස්තාන් වල සාමාන්‍යයෙන් හොඳට කරපු නිසා වෙන්න ඇති. ඉතින් නැවත වතාවක් ඒ දෙම කරලා තියෙනවා. මම දන්නේ නැහැ කවද මේගොල්ලෝ මේ මේ මේක තේරුම් ගනියද කියලා. මේ සිලෙක්ෂන් කමිටිය එක විතරක් නෙමෙයි කලින් කමිටිය එකත් ඔය වැරද්දම කරා. දැන් මේගොල්ලොත් ඒ දෙම කරනවා. මම දන්නේ නැහැ මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා. ඕක තේරුම් ගන්න බැරි දෙයක් කියලා උච්චරටම මම හිතනවා දැන්වත් තේරුම් ගනී කියලා. දැන් මේ දැන්ටම කල් ගිහින් වැඩි. මොකද මේ ප්‍රබත්්‍යෝගේ අර ලකුණු 250ක් 260ක් වගේ ගණක් ගැහුවා නම් පකිස්තානයේ එක්ක හැම වෙලේම වගේ මේ හොඳ තරඟයක් තියෙනවා. ඒක පිටිකරුවත් එක්ක බැලුවොත් හොඳ තරඟයක් දෙන්න තිබ්බා. 260කට 50කට වඩා ප්‍රමාණයක් ගැහුවා නම් ඒ දේ කරගන්න බැරි වුණා. ඒකට ක්‍රීඩකයන්ට විතරවත් බැනලා හරියන්නේ නැහැ. මොකද තරඟාවලිය පටන් ගන්න කලින් අපිට හිටියා ඒක හරි ඕපනින් පෙයා එකක් හිටියා ධනුෂ් ගුණ තිලක සහ දික්කල්ල. ඊට තරඟාවලිය පටන් ගන්න ඕන මෙන්න තියදී ධනුෂ් ගුණ තිලකට තහනමක් දුන්නා. ඒකත් මතභේදාත්මක තහනමක් කියන්න පුළුවන්. ඒකෙන් ඒක ඒ ඕපනින් පෙයා අරගෙන නැති වුණා. ඊට පස්සේ උපුල් තරංග ඕපන් කරා දික්කල්ල සමග. ඒ වුණාට තරංග ලකුණු ලබා ගත්තා දික්කල්ල. තරංග සාර්ථකුන් නැහැ. ඊට පස්සේ ගත්තොත් කුසල් මෙන්ඩිස්වත් මම හිතන්නේ 3 බැට් කරා 5 බැට් කරා තැන් දෙක තුනක බැට් කළා. ඊට පස්සේ ඩ්‍රොප් කරලා දැම්මා. ඒ වගේ අර කණ්ඩායම ස්ථාවර වෙලා හිටපු ක්‍රීඩකයන්වත් පොඩ්ඩක් අන්දමන්ද කරා කියලා තමයි මට කියන් තියෙන්නේ. ඉතින් මේ සිලෙක්ෂන් පොලිසි එක මොකක්ද කියලා මට නම් තාම තේරුම් ගන්න බැහැ. කරන වැරදි නැවතම සිද්ධ කරනවා කියලා තමයි මට කියන් තියෙන්නේ. අනිත් එක තමයි මේ අපේ කණ්ඩායම් මේ ගොඩක් ලොකු අවධානයක් අරන් මේ ලාහෝර් වලට ඇව්වා. මම හිතන්නේ මේක තනිකර දේශපාලන මේ ක්‍රියාමාර්ගයක්. මේ අර ස්ලෝට් හවුස් එකට මේ බැටලුව යවන වගේ වැඩක් තමයි කරේ. මේ ඒ වුණාට කොහොම හරි බේරිලාව වන්දන්නේ මොකද්ද කියලා මේ ඒගොල්ලන්ගේ අරමුණ මෙහෙම මේවා කරන්න. ලංකාව ගොඩක් මේ ආදරය කරන ගොඩක් වටින ක්‍රීඩකයෝ මේ මෙහෙම මේ දංගෙඩීට යවන්න. මොකද මේ තිලංග සුමති පාලටයි මේ ක්‍රීඩා ඇමතිතුමාටයි තියෙන මේ ආසාව ඒ වගේ මොකද අයිතිය කියලා මම අහන්න කැමති මේ වෙලාවේ. මොකද්ද මේ ඉතින් හරි මෝඩ වැඩක් ඒක මේ කරේ නේද ප්‍රවීන්? අපි කලින් මේ අපි මේ අර මේ වගේ ප්‍රහාරයකට ලක් වෙලා තියෙන රටක් විදිහට තවත් මේ වගේ කරනවා කියන්නේ තනිකරම සල්ලි වලට හරි දේශපාලනේ යාවු හේතුව. ඔව් ඒක මම නම් දැක්කේ මමත් දැක්කේම තමයි. ඒක නිකන් අර දේශපාලන එක ව්‍යාපාරයක් වගේ දෙයක්. ඒ කිව්වේ මේ SSC එකේ ආයතන ඒ වගේම ක්‍රීඩා මාධ්‍යතුමාට මේ රජයේ කට්ටිය වෙන්නත් සමහරට අපිට කියන්න බෑ. එහෙම කිව්වේ කොහොම හරි මේ දැන් ක්‍රිකට් සහ සම්බන්ධ පිරිස සාමාන්‍ය මේ ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා කරපු දෙයක් වගේ මම දැක්කේ. ක්‍රීඩකයෝ ටික විල්ලට දීලා මේ මෙතන මේ පාකිස්තානට යන එක නරකයි කියන්නේ නැහැ. මොකද ඒක අපිට පාකිස්තානෙත් අපිට ගොඩක් උදව් කරලා තියෙන කණ්ඩායමක් රටක්. ඉතින් අපි ඒගොල්ලන්ට උදව්වක් කරන එක ප්‍රශ්නයක් නැහැ. උනාට මේ කරපු වෙලාව ගැන අපිට තියෙන ප්‍රශ්නේ මොකද මේ අපේ කණ්ඩායම 2009 ප්‍රහාරයට ලක් වුණේ. ඒ කණ්ඩායමේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ හිටියා මේ කණ්ඩායමේ. ඉතින් එහෙම ඉදිද්දී ඒ ක්‍රීඩකයන්ටත් එතනට යන්න පොළඹවල හරි ඒ ක්‍රීඩකයන්ගෙනුත් ඒ දේ අහලා කණ්ඩායම අතරේ කණ්ඩායමේම බෙදීමක් ඇති කරා කියලා මම දකින්න. ඉතින් මේ අන්තිමට සිද්ධ වුණේ මොකද මේ කණ්ඩායම අන්තිමට කණ්ඩායම් දෙකකට බෙදලා කට්ටියක් ලාහෝර් වලට යන කට්ටියකට කට්ටියක් සහ ලාහෝර් වලට නොයන කට්ටියක් විදියට දෙපිලකට බෙදුණා අන්තිමට කණ්ඩායම ඇතුලේ.
අපි මේ තරඟ පරදින අවස්ථාවේ ඒ වගේ දේවල් වෙන්න ඉඩ තියෙන එක ලොකුම ප්‍රශ්නයක්. ඒ වගේම මේ අපි දැක්ක ගොඩක් ක්‍රීඩකයෝ අකමැති වුණා කියන්නේ ඔවුන් සම්පූර්ණයෙන් සැටිස්ෆයි වෙලා කිව්වේ ඔවුන් හිතලා නැහැ, ඔවුන් මේ ඔවුන් සම්පූර්ණයෙන් එකඟ වෙලා සතුටු වෙලා නැහැ මේ ලාහෝර් වල ආරක්ෂාව සමග සමහර ක්‍රීඩකයෝ. ඒකයි ඔවුන් යන්න කැමති වුණ නැත්තේ. ඉතින් මේ ඒ කියන්නේ එහෙම ප්‍රශ්න තිබිලා තියෙනවා. ඉතින් ඒ දේවල් හැමදේම බැලුවාම මට නම් පේන්නේ මේක අනිකරම අර මේ කට්ටියකට ප්‍රසිද්ධිය ලබා ගන්න සමහර විට ඊළඟ ICC සභාපති තුරයට තරං කරද්දී ඡන්දයක් පකිස්තානයෙන් ලබා ගන්න, ඒ වගේ දේවල් යටිතේ තියන් කරපු බාල්දු වැඩක් නැති උත්සාහයක් කියලා දැක්කේ. අන්තිමට කණ්ඩායමක් 3.0 විදියට අලුත්ම කණ්ඩායමක් ගියේ. සමහර ක්‍රීඩකයෝ T20 වල හොඳටම ක්‍රීඩකයෝ ගියේ නැහැ, උන්ට තරං කරන්න හම්බුන්නේ නැහැ තරඟ තුනමේ නිසා. මේ වගේ ගොඩක් දේවල් වුණා, මට නම් කිසිම සතුටක් නැහැ. ඒ තමත් අර මේ කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන එක ඒ හැටි හොඳටම පේන දෙයක් තමයි සිද්ධ වුණේ. කිව්වේ මෙහෙම තමයි මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ තමන්ගේ ප්‍රසිද්ධිය, ජනප්‍රියතාවය සල්ලි සඳහා තමන්ට අවශ්‍ය දේවල් කරගන්න විතරක් බලන් ඉන්න පිරිසක් ඒක ඉන්නවා කියන එක හොඳටම ඔප්පු වෙච්ච අවස්ථාවක් කියලා තමයි මම හිතන්නේ. අතර මහත් එකඟයි ගැන. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ, බලමු අපි ඉස්සරහටත් මේ වගේ දේවල් වෙයි කියලා. මම හිතන්නේ මේ වත්මන් සභාපති ඉන්නකන් ඉතින් ඔය වගේ මේයි අනේ මම දන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කොතනින් මේවා වෙයිද නතර වෙයිද කියලා මෙහෙම මේ ටික කාලයක් ගියොත්. ඒ වගේම ප්‍රවීණ් කියන්න ඕනේ විශේෂයෙන් මේ T20 තරඟාවලියේ නායකත්වයේ දරපු තිසර පෙරේරා. මම හිතන්නේ එයා පොඩ්ඩක් මේ තරඟත් එක්ක සංසන්දනය කරද්දී මේ සෑහෙන ගොඩක් ඉහලින් මේ කණ්ඩායම ඉදිරියේ ඉඳන් මෙහෙව්වා. එයා ප්‍රතිකරුවෙක් විදිහට දස්කම් දක්වන්න බැරි වුණා තමයි. මේ ඒ වුණාට මේ බොඩි ලැන්ග්වේජ් එකෙන් අර අපි කියන්නේ පොඩ්ඩක් තරඟකාරීත්වයක් ඒගොල්ලත් එක්ක මේ පෙන්නුම් කරා තරඟ දිනන්න බැරි වුණත් මං හිතන්නේ ඒ වගේ දෙයක් තමයි කැප්ටන් කියන්නේ ඒ වගේ දෙයක් තමයි නායකෙක් වුණාම වෙන්න ඕනේ. මේ තරඟ පැරදුනත් මේ හොඳ බොඩි ලැන්ග්වේජ් එකක් තියාගෙන නේද? ඔව් එකඟ වෙනවා මත්. මං හිතන්නේ අර මේ අපි කියන්නේ බැහැලා ක්‍රීඩා කරා කියලා හැම වෙලේම තරඟේ ඉඳලා ක්‍රීඩා කරා. ඒ කියුවේ මේ නායකයා වුණාට පස්සේ තිසර තව ටිකක් උනන්දුවෙන් ක්‍රීඩා කරන බවක් පෙනියනවා. එහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් මේ ඒ කියුවේ ඒක හොඳ විදිහට පාවිච්චි කරනවා නම් ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ තිසරට හොඳ නායකයෙක් වෙන්න පුළුවන් වෙයි. අනික මේ ප්‍රශ් දැන් අපි බැලුවොත් එහෙම නැත්තම් අපේ නායකයා උපුල් තරංග කණ්ඩායමේ සිටියතු ක්‍රීඩකයෙක් කියලා මං හිතන්නේ නැහැ මුලින්ම. ඉතින් මොකද මේ ඇවරේජ් එක මං හිතන්නේ 13ක් වගේ, ස්ට්‍රයික් රේට් එක 115ක් වගේ තියෙන්නේ T20 තරංග වල මෙච්චර කාලෙ. ඉතින් මේ එහෙම බලද්දී තිසර ඊට වඩා අනිවාර්යෙන් ඔහු නායකත්වයේ දරුවෙටත් බලලා ඌ ඊට වඩා මේ හොඳ නායකෙක් වෙයි කියලා මට මේ හිතනවා. T20 වල කිව්වේ නායකත්ව ලැබීමට සුදුස්සෙක් කියලා මං හිතනවා මේ තරංගට වඩා. ඒ වගේම ප්‍රවීන් මේ ඉන්දියාවත් එක්ක පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වෙන මේ ටෙස් කණ්ඩායම නම් කරලා තියෙනවා. ලහිරු දිනවාන අපහව කණ්ඩායම ඉන්නවා. මේ කුසල් මෙන්ඩිස් එළිය තියලා මං හිතන්නේ මේ තරඟ පහුගිය අවුරුදු දෙක ඇතුළත හොඳට පර්ෆෝම් කරපු ක්‍රීඩකයෙක් කුසල් මෙන්ඩිස්. එයා කණ්ඩායමෙන් එළිය තියලා මේ අර ඕවරේටඩ් ක්‍රීඩකයෙක් තමයි තිරිමාන්න කියන්නේ. මං හිතන්නේ මේ ඊළඟට සංගක්කාර වෙන්න ඉන්නවා කියලා කිව්වේ. ඒ වුණාට මේ එයා කණ්ඩායමට ඇවිල්ලා තියෙන පහුගිය අවුරුදු දෙකේ ෆස්ට් ක්ලාස් වලත් මේ ලංකාවේ මේ ලකුණු ගත්තේ නැති ක්‍රීඩකයෙක්. ඒ වගේම මේ ටෙස්ට් මැච් වල ලකුණු ගත්තේ නැති ක්‍රීඩකයෙක් කණ්ඩායමේ උපනායකයා විදිහට කණ්ඩායමට ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ කොහොමද මේ මෙයා තේරුවේ කුසල් මෙන්ඩිස් එලියට හැලුවේ කියලා මේ මට නම් කිසි අයිඩියා එකක් නැහැ. මෙතන මට පේන්නේ අර චන්දිමාගේ යාළුවා කියනවනේ මේ ඒ හින්දා චන්දිමාට ඕනේ හින්දා කණ්ඩායමට ගෙනාවා කියලා මම දැක්ක ඊයේ වීඩියෝ එකක් අසංග ගුරුසිංහ මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී කියනවා මේ චන්දිමාලු එක්කත් කතා කරලා ඔප්ෂන් තුනක් තිබ්බලු ඔයාලට. ඒගොල්ලන්ගේ ඒ ඔප්ෂන් තුනෙන් චන්දිමාල් එක්කත් කතා කරලා චන්දිමාල් කැමති වුණ හින්දා මේ තිරිමාන උපනායකයා කරා කියලා කණ්ඩායමට ගෙනාවා කියලා. චන්දිමාල්ට ඕන විදියට සිලෙක්ෂන් වෙන්න කියලා අපිට පේනවා නේද එතනින්ම? ඔව් අනිවාර්යෙන්. තිරිමාන් නම් මොකට කණ්ඩායමට සිලෙක් කරාද කියලා මම දන්නේ නැහැ. අර ඒක අපි කියන්නේ මොන මගුලකට සිලෙක් කරාද කියලා තමයි මට හිතන් තියෙන්නේ. මොකද අර මං කිව්වා වගේ තියෙන එකම හේතුව අර වන්ඩේ වල ලකුණු ටිකක් ලබා ගත්තේ ඉඳන් ඒක හේතුවක් විය යුතු නැහැ.
ඒකයි කියන්න ඕනේ ඒක සම්පූර්ණ වැරදි එහෙම නම් සිලෙක්ට් කරේ එහෙම නැතුව වෙන කවුරු හරි කියපු නිසා සිලෙක්ට් කරා නම් ඒ පුද්ගලයා සම්පූර්ණ වගකීම් බාරගත යුතුයි මොකද මම දකින හැටියට ඒක සම්පූර්ණයෙන් වැරදි තීරණයක් ඔව් චන්දි මාර්ගය වමනාවට නම් සිද්ධු වුණේ අනිවාර්යෙන්ම චන්දි මාර්ගය තමයි ඒක සම්පූර්ණයෙන්ම වැරද්ද ඒකයි කතා දෙකක් නැහැ ඒ පුද්ගලයා සම්පූර්ණ වගකීම් බාරගත්ත යුතු ඉතින් ගුරුසින් එහෙම කිව්වා නම් අපි හිතනවා මේ ඉස්සරහට ඒ පුද්ගලයාවිල්ලා ක්‍රීඩක සාර්ථක වුණාම හරි එහෙම නැතිවුණොත් ෆේල් වුණොත් තරංගාවලිය දැන් යනවනේ තරංගාවලිය වුණාම ඇවිල්ලා ඒවට වගකීමත් බාරගනී කියලා ඒ ක්‍රීඩකයෝ කවුද ඒ ක්‍රීඩකයන් ක්‍රීඩා කර යුතුයි කියලා සිලෙක්ට් කරපු අය ඒ වගේම සිලෙක්ට් කරන්න කියලා කියපු අය ඒ ක්‍රීඩකයෝ ඒ දේවල් වලට වගකීමත් බාරගනී කියලා මම බලාපොරොත්තු වෙනවා ඉතින් මේ වගකීම බාර ගයි කියලා ඔයා හිතනවද ටෙස් තරගාවලිය දිනුවත් ටෙස් තරගාවලිය දිනුවත් කැප්ටන් කියයි අපි මම හොඳට මේවා කරලා කණ්ඩායම මේවා කරලා තරගාවලිය දිනුවා කියලා ටෙස් තරගාවලිය පැරදුනොත් කියයි අපි හොඳට ක්‍රීඩා කරේ නැහැ ඒ හින්දා අපි පැරදුනා කියලා එහෙම කැප්ටන් කෙනෙක් මම දන්න විදිහට චන්දිමාල් කියන්නේ චන්දිමාල්ගේ නායකත්වයේ හොඳ ලක්ෂණ තියෙනවා ඒ වගේම එයාගේ ගොඩක් දුර්වල තැනුත් තියෙනවා මේ වගේ මේ යාළුවෝ ටීම් එකට සිලෙක්ට් කරගන්න එක එයාගේ ප්ලේස් එකට ට්‍රෙඩ් එකක් වෙන ක්‍රීඩිකයෝ හල්ල දාන එක කපල දාන එක ඒ වගේ මේ නරක ගති ගුණක් තියෙනවා ඒවා මං හිතන්නේ ඔව් මාත් හිතන්නේ ඉතින් මෙහෙමයි අපිට මේ හරියටම ඕවා ඔප්පු කරන්න සාක්ෂි නැහැ වුණාට අපි නෑ නෑ ප්‍රවීණ අර ඔයා ඔයා අර YouTube එකේ මම YouTube sorry මේ Twitter එකේ දාලා තියෙන ලින්ක් එකක් ඔයා ඒ වීඩියෝ එක බලන්න ඒක කියනකොට හරියටම හොඳටම පැහැදිලි මේ අසංග ගුරුසිංහ කියන්නේ මොකද්ද ඒගොල්ලන්ගේ ඉන්ටෙන්ෂන් එක මොකද්ද කියලා ඒක හොඳටම පැහැදිලි කවුරු හරි එහෙම තියෙනවා නම් මගේ Twitter මේ වෝල් එකේ බලන්න මම ඒ වීඩියෝ එක දාලා තියෙනවා ලින්ක් කරලා තියෙනවා මේ මේ මේවා කරගන්න පුළුවන් මේ කොහොමද කියලා අනිවාර්යෙන් අසංක ගුරුසිංහ එහෙම දෙයක් කිව්වා නම් ඉතින් චන්දිමාල් නම් ඒ තීරණය ගත්තේ අනිවාර්යෙන් චන්දිමාල්ගේ වැරද්ද ඒක කතා දෙගන්නේ නැහැ ඉතින් ඒ වගේ ගේම් බාරගත යුතුයි ඒක අනිවාර්යෙන් වැරදි තීරණයක් උත්තිරිමාන්න කණ්ඩායම ඉන්නේ කිසිම හේතුවක් නැහැ මම නම් දකින්නේ නැහැ සංචිතේ ඉන්න කිසිම හේතුවක් ඒ වගේම තමයි චන්දිමාල් වන්ඩේ කණ්ඩායමේ ඉන්න කිසිම හේතුවකුත් මම දකින්නේ නැහැ මේ අවස්ථාවේ හැටියට ඉතින් මේ බලමු අපි කොහොමද මේගොල්ලෝ කරන්නේ කියලා ඉතින් කුසල් මෙන්ඩිස් ගැන කතා කරනවා නම් මම ඕක ගැන ගොඩක් කල් ඉඳන් කිව්වා ඉතින් ඕක වෙයි කියලා දැනන් හිටියා දැන් ඔහොම වෙයි ගිය අවුරුද්දේ ධනංජය ද සිල්වාට ඕකම වුණා මැචස් දෙකයි තුනයි ෆේල් වුණේ සවුත් ආෆ්‍රිකා ගිහිල්ලා දැන් ආයේ අවුරුද්දකට පස්සේ අන්තිමට කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා දැන් මේ අවුරුද්දේ කුසල් මෙන්ඩිස් ටෙස්ට් මැචස් තුනයි ෆේල් වුණේ අන්තිමට ඉන්දියන් මැච් දෙවෙනි මැච් එකේ 100ක් ගහුවට පස්සේ කණ්ඩායමෙන් ඉවතට බලමු ඉතින් මොකද වෙන්නේ කියලා ඊළඟට කාටෝක වේද කියලා තමයි ඉතින් රෝෂන් දික් කල්ල සතිර සමර වික්‍රම වගේ ක්‍රීඩකයන්ට ලබන අවුරුද්ද හරි මේ අවුරුද්දේ හරි ඔය දේ නොවේවා කියලා කවදාවත් ඔය දේ නොවේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ කුසල් මෙන්ඩිස් මේකයි මම කියන්නේ දැන් ලකුණු ගැහුවේ නැහැ තමයි කුසල් මෙන්ඩිස් පහුගිය කාලේ අනිවාර්යෙන් ඒක කියන්න ඕනේ පොඩ්ඩ අඩු වෙලා තිබ්බ ලකුණු ඉතින් ඒකට හේතුත් තිබ්බා හැබැයි ඒවට පිළියම් යෙදෙන හෝ සිදුවෙන විදිහක් මම දැක්කේ නැහැ ඇත්තටම ඒක මම කලිනුත් කිව්වා මේ මේක ප්‍රවීණ මට විනාඩියක් දෙන්න මේ කුසල් මෙන්ඩිස් එක කම්පෙයා කරද්දී ඔයා බලන්න මේ ලහිරු තිරිමාණන්ගේ රෙකෝඩ්ස් අරගෙන යා පහුගිය ඉනින් 36ටම මේ ලකුණු 50ව දෙකයි ගහලා තියෙන ටෙස්ට් වල පහුගිය ඉනින් 36ටම ඉතින් කුසල් මෙන්ඩිස් එක කම්පෙයා කරොත් මං හිතන්නේ කුසල් මෙන්ඩිස් මේ ඊට වැඩිය සෑහෙන දෙතුන් ගුණයක් සෑහෙන හොඳට කරලා තියෙන ක්‍රීඩකෙක් ඒ වගේම ලාබාල ක්‍රීඩකෙක් අපි දන්නවා සිරිමාන දැන් අවුරුදු 7-8ක් මේ අනාගතේ අපේ කියලා මේ ඉන්වෙස්ට් කරලා තියෙන ඒනට කරලා ඇති බම්බුවක් නෑ මේ වෙනකම් ඉතින් තවත් මොකටද මෙහෙම මේ වෙලාව අප්සර්ස්ලා මෝඩරැලක් වගේ මේගොල්ල ගැන තාම විශ්වාසය තියාගෙන ඉන්නේ නේද මේක අනිත් එක මේ ලංකාවේ ක්‍රිකට් කියන්නේ මේ සිලෙක්ටර්ස්ලාගේවත් තිරිමාන්නගේවත් තිලංග සුමිතිවාලගේවත් කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි මේක මුළු ලංකාවේම මිනිසුන්ට අයිති දෙයක්. ඉතින් එහින්ද මේ පොඩ්ඩක් මේගොල්ල ඒ ගැන හිතලා බලන්න ඕනේ. ඒගොල්ලන්ට ඕන තීරණ එහෙම මන් දන්නේ මේ එහෙම අයිතියක් තියෙනවද කියලා. ලංකාවේ ප්‍රේක්ෂකයෝ දන්නවා මොකද්ද ක්‍රිකට්? මොකද්ද සිලෙක්ෂන් එක කොහොමද වෙන්න ඕනේ කියලා. ඒනට මේ සිලෙක්ටර්ස්ලවත් SLC එකවත් ඒගොල්ල කිසි මේ ඒ ගැන අවධානයක් යොමු කරන්න ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් වාසි ගන්න ක්‍රීඩකයෝ සිලෙක්ට් කරනවා ටීම් එක සිලෙක්ට් කරනවා මේක නවත්තන්න ඕනේ මං හිතන්නේ ජනාධිපති හරි අගමැති හරි කවුරු හරි මැදිහත් වෙලා මේක නවත්තලා දාන්න ඕනේ මේ අඩුම ගානේ
අපේ ක්‍රිකට් ප්‍රේක්ෂක හරි ජනතාවරි ගිහිල්ලා මේ උද්ඝෝෂණ කරලා හරි ක්‍රිකට් බෝඩ් එක වටලලා හරි මොකක් හරි කරලා මේ මේක නවත්තලා දාන්න ඕනේ. මම නම් කියන්නේ මිනිස්සු කියයි මේ ඔක කියන තරම් ලේසි නෑ කියලා. ඒුණත් මම හිතන්නේ මේ නොකර ඉන්න බැරි කමකුත් නෙමෙයි නෑ කියලා තමයි මේ මම නම් හිතන්නේ. ඔව් මේ මේ සිද්ධ වෙන සමහර දේවල් එක්ක බලද්දී අපිට හිතෙනවා ඔව් එහෙම එහෙම නොකර බෑ දැන් එහෙම නොකර බැරි තත්යකට පත් වෙලා තියෙන කියලා තමයි හිතෙන්නේ සමහර වෙලාවට. ඉතින් මේ මේ අර මං කියගේ හිටපු මං කියුවේ කුසල් මෙන්ඩිස් ගැන දැන් මං දැක්ක මේ කවුද ග්‍රෑම් ලැබ්‍රෝ කියලා තියෙනවා ඉන්ටර්වියු එක ඩ්‍රොප් කරපු හේතුව මේ ලකුණු ටිකක් පල්හා ලෙවල් එකට ගිහිල්ලා ලකුණු ටිකක් ලබාගෙන ආයි කන්ෆිඩන්ස් එකක් අරගෙන ලකුණු ටිකක් ගහලා ටීම් එකට එන්න කියලා. ඉතින් මේ මේකයි ප්‍රශ්නේ දැන් මොනවද දැන් පල්හාට ගිහිල්ලා ක්‍රිකට් ගහනවා කියන්නේ මොන ක්‍රිකට්ද ගහන්නේ දැන් අපිට මේ අවස්ථාවේ ඒ ටීම් ටුවර් එකක්වත් නැත්නම් ශ්‍රී ලංකන් ප්‍රීමියර් ලීග් එකවත් මේ ඩොමෙස්ටික් ටූර්නමන්ට් එකවත් පැවැත්වෙන්නේ නැහැ මේ දවස්වල. මේ දවස්වල යන්නේ අන්ඩර් 23 ටූර්නමන්ට් එක. Under 23 එකේ කුසල් මෙන්ඩිස්ට මේ ලකුණු 100ක් ගහනවා ලකුණු ගහනවා කියන්නේ මේ එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඔහු ඉන්ටර්නැෂනල් ක්‍රිකට් වල හොඳට කරපු ක්‍රීඩකයෙක් ගොඩක් අය මේ ඔහු දැන්ට මම හිතන්නේ 100ක් ගැහුවා මේ ඊයේ පෙරේදා මේ පැතුම් තරගේ. ඉතින් මම දන්නේ නැහැ ඕකට ගිහලා ලකුණු 100ක් ගහලා ආයි කණ්ඩායමට ආවා කියලා ඔහු එකෙන් කිසිම දෙයක් ඉගෙන ගන්නවද, ඔහුට ඒ ලෙවල් එකේ කෝචස්ලා ඉන්නවද මීට වඩා දෙයක් ඉගෙන ගන්න කියලා. මම නම් කිසිම මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් ඔහුට ඉගෙන ගන්න පුළුවන් කියලා. ඔහු ලකුණු ටිකක් ගහලා ආයෙ කණ්ඩායමට එයි. ඔහුගේ තියෙන වීක්නෙසස් ටික එහෙමම තියෙයි. ආයෙ සැරයක් මැද දෙක තුන ෆේල් වුණාම ආයෙ ওই දෙයම කරයි. ওই දෙය දෙතුන් සැරයක් කරාට පස්සේ ඒ ක්‍රීඩකයාගේ කන්ෆිඩන්ස් එක සම්පූර්ණයෙන් නැති වෙනවා. ඊට පස්සේ අපිට දකින්න හම්බෙන්නේ අර මේ වන් ඩේ මැච් වලත් ඇවිල්ලා ටෙස්ට් ගහන ක්‍රීඩකයෝ කණ්ඩායමක් දැන්ටම ඉන්නේ අපේ කණ්ඩායමේ. අන්න ඒ වගේ පර්සනල් කෙනෙක් තමයි අපිට අන්තිමට මේ කුසල් මෙන්ඩිස් කෙනුත් ඉතුරු වෙන්නේ මේ 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 විදිහට මේගොල්ලෝ සිලෙක්ෂන් කරන්න ගියොත්. ඔය දේ තමයි සිද්ධ වෙන්නේ තව ගොඩක් ක්‍රීඩකයන්ට. ඒකෙන්ද මේ මේ ක්‍රීඩකයෝ පරිස්සමෙන් ඔවුන්ට මේ අවශ්‍ය දැනුම සහ ඒ වගේම කන්ෆිඩන්ස් එක අතිශයින්ම වැදගත්. ඒ දේ දීලා ඔවුන්ව බලාගත්තොත් තමයි ඔවුන් මේ හොඳ ලෝකේ අපිට අවශ්‍ය නිකන් මේ සාමාන්‍ය ඇවරේජ් 30 කන්න 30ක් බැට් මේ ලකුණු ලබා ගන්න ක්‍රීඩකයෙක් නෙමෙයි ලෝකේ හොඳම ක්‍රීඩකයන් අතරට යන්න පුළුවන් බැට්ස්මන් ලබා ගන්න පුළුවන් නම් ඒ විදිහට තමයි අපි ක්‍රීඩකව හදන්නේ. ඒකයි මම දන්නේ. ඔව් මං හිතන්නේ මේ ඔය ඩොමෙස්ටික් ලෙවල් එකක් පල්ලෙහා තියෙන මැච් වලට ගිහිල්ලා ලකුණු වරගෙන කොන්ෆිඩන්ස් එක බිල්ඩ් කරගන්න එක ගැටලුවක් නෙමෙයි, හොඳ දෙයක්. ඒත් මං හිතන්නේ යාට තිබ්බා මේ ඉන්දියන් ටූර් එකට යනකම් ඒ මැච් දෙක තුනට මේවා කරලා එයා ඊවුණාට ඉන්දියන් ටූර් එකට ගෙනියන්න නේද මේ අනිවාර්යයෙන්ම. ආනිතරේ මේ ග්‍රෑම් ලැබ්‍රෝයි කියලා තිබුණ නැහැ තිරිමාන්න කණ්ඩායමට aran තියෙන හේතුව මොකද්ද කියලා. ඔව් ඒක ගැන කතා කරලා මමත් දැක්කේ නැහැ ඒක ගැන කොහෙවත් කියනවා. අනික මේ තිලාන් සමරවීර මේ අපි සුබපතන්න ඕනේ මේ මං හිතන්නේ මම නම් හිතන හොඳ වැඩක් කරන්න පුළුවන් කෝච් කෙනෙක් කියලා. තිලාන් සමරවීර බැටින් කෝච් විදිහට මේපත් වුණා. මේ මම හිතනවා අන්ඩර් 23 ටූර්නමන්ට් එක ගහනවට වඩා ගොඩක් දේවල් තිලාන් සමරවීරගෙන් කුසල් මෙන්ඩිස් නිකන් ස්කොඩ් එකේ ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා හිටියත් තිරිමාන්න වෙනකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බා කියලා. ඔව් මොකද හිතන්නේ ටෙස්ට් තරගාවලිය දිනන්නේ chance එකක් තියෙද ලංකාවට මොකද අඩුම ගණිත තරගයක්වත්? මෙහෙමයි. මං හිතන්නේ අපිට ඔව් තරගයක් ජයග්‍රහණය කරන්නම් පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. කවදාවත් අපි ඉන්දියාවේ තරගයක් ජයග්‍රහණය කළා නැහැ. මේ කිව්ව අපේ ඉතිහාසයේ එකම තරගයක්වත් ඉන්දියාවේ ජයග්‍රහණය කළා නැහැ. මට හරියටම මන්න හරියටම දන්නේ නැහැ. මං හිතන්නේ නැහැ අපි මැචස් දෙක තුනකට වඩා ඩ්‍රෝ කරලා තියෙනවා කියලා ඉන්දියාවේ. වැඩි පරාජය වෙලා තමයි තියෙන්නේ ටෙස්ට් මැච් නම් ගත්තොත්. අපි මේ ඉතාම දුර්වල විදිහට කරපු රටක් තමයි ඉන්දියාව මං හිතන්නේ. ඉතින් මම හිතනවා මේ අලුත් කණ්ඩායම අලුත් ක්‍රීඩකයෝ ටිකක් ඉන්නේ. ඉතින් මේ අලුත් ක්‍රීඩකයෝ ටික ඉන්දියාවේ හොඳින් දස්කම් දක්වන්න පුළුවන් ක්‍රීඩකයෝ ටිකක්. මොකද මේ ඔවුන් ක්‍රීඩා කරන්නේ SG පන්දුව පොකොබුරානේ මේ මේ වෙනස් සීම් එක එහෙම පොඩ්ඩක් ඉතින් ඒවටත් පුරුදු වෙන්න වෙනවා. මම හිතන්නේ නැහැ තරගාවලිය නම් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මම හිතනවා එක තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒත් අපිට. පළවෙනි තරගය ජයග්‍රහණය කරොත් කොහොම හරි මම හිතනවා chance එකක් තියෙනවා කියලා තරගාවලිය. නැත්තම් දෙකක් දෙකයි එකයි ඉන්දියාව ජයග්‍රහණය කරයි කියලා මම.
අතර මමනං ගීතන්නේ අපට ජයග්‍රහණ කරන්න පුළුවන් මොකද ඉන්දියාව තෙස්තරගවල පිතිහරණ එච්චර මේ පිතිකරණ එච්චර මේ හොඳයි කියලා මටරං කියන්න බෑ මොකද පුජාරග විකට් එක ගන්න පුළුවන්නම් අනිත ශිකර් දවාන්ට බෝල් හරියට බෝල් කරන්නම ටයිට් ලයින් බෝල් කරන්න පුළුවන්නම් මේ අපට ගොඩක් චාන්ස් තියෙනවා මැච් දිනන්න මං හිතන්නේ මේ වර්තමාන ඉන්දිය කණ්ඩායමත් එක්ක අපේ පිතිකරුවන්ගෙන් තමයි මං හිතන්නේ ප්‍රශ්නයක් ආවත් ප්‍රශ්නේ එන්නේ මොකද මේ ගොඩක් ලොකු මේ ලකුණු ගන්න ගන්න පුළුවන් වුණොත් අපට ගොඩක් ලොකු චාන්ස් එකක් තියෙනවා මං දැක්කා කවුද කියලා තියෙනවා මේ තිරිමාන්න කණ්ඩායමට ආවොත් නම් දිනන්න බෑ කොහොමත් කියලා ඇත්තම ඒක ඇත්ත මොකද තිරිමාන්න නම්බර් 3 බැට් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම පළවෙනි විකට් එක ගත්තාම දෙවෙනි විකට් එක ෆ්‍රී හම් වෙනවා කියලා මේ ඉන්දියාවත් හොඳට දන්නවා මේ මං හිතන්නේ එහෙම මේ මගේ යාළුවෙක් මං හිතන්නේ අපි දෙන්නක් එහෙම කමෙන්ට් එකක් දාලා තිබ්බ මං දැක කොහේ හරි මේ ඒ වගේ තිරිමාන්න ආවොත් නම් සෑහෙන තවාර තීර බරක් වැඩි වෙනවා කියලා තමයි මම නම් කියන්නේ කණ්ඩායමට මං හිතන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත් ටෙස්ට් තරඟාවලිය දිනන්න චාන්ස් එක තියෙනවා ඔව් මම එහෙම නෑ කියලා කියන්නේ නෑ ඉතින් ඒ වුණාට අපි බලමු කොහොම කරයිද කියලා අප ප්‍රාර්ථනා කරමු ඉතින් ජයග්‍රහණය කරන්න කියලා මේ ඒ වගේම තව එක දෙයක් කතා කරන්න ඕන ප්‍රභාත් මේ මේ නුවන් ප්‍රදීප් ටෙස් තරඟ ක්‍රීඩා නොකරන බව පෙනියන්නේ මම හිතන්නේ තව මාස 4-5කට වගේ මම හිතන්නේ මම ලයිව් ඉන්ටර්වියු එකක් දැම්ම මේ දැක්ක තේරීම් කමිටු සභාපති ලැබ්‍රෝයි එක නුවන් ප්‍රදීප් තරඟ දෙකක් පිටපිට ටෙස් තරඟ ක්‍රීඩා කරන්න මේ කිව්වේ ඔහුට ෆිට්නස් එක නැහැ ඔහුගේ ඒ කිව්වේ ඇඟේ ශාරීරියේ තත්ත්වයත් එක්ක ඒකින්දා ඒ කිව්වේ දෙවෙනි එකේ තරඟ දෙකක් ක්‍රීඩා කරනවා නම් ඔහු දෙවෙනි තරඟේ ක්‍රීඩා කරනකොට ඒක රිස්ක් එකක් ඉන්ජරි රිස්ක් එකක් විදිහටයි ඔවුන්ට තේරෙන්නේ ඒකින්දා ඔහු වන් ඩේ වලට විතරක් කන්සිඩර් කරනවා කියලා කියලා තිබ්බ ඉන්දියන් ටුවර් එකයි ඊට පස්සේ මම හිතන්නේ ජනවාරි වල ආයි බංග්ලාදේශ් ටුවර් එකක් තියෙනවා ඒකටත් එක්ක ඒක ඉවර වෙනකම් ඉතින් මොකද ඒ ගැන හිතන්න පුළුවන් මං හිතන්නේ ඒකේ නම් ඇත්තක් තියෙනවා කතාවේ මං හිතන්නේ යන හොඳ ෆිට්නස් රෙජීම් එකක් කරලා ෆිට්නස් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ෆිට්නස් ස්ටැමිනා දියුණු කරලා ගත්තොත් හොඳයි කියලා එයා මං හිතන්නේ අපි ටාගට් කරන්න ඕනේ ලෝක කුසලානයට යනකොට ටීම් එකේ ඉන්න තත්ත්වෙට මේවක හදා ගන්න ඕනේ කියලා මටත් හිතෙනවා ඒක නම් සාධාරණයි ඒත් මේවා එක නම් මමත එකඟ වෙනවා ඒක මාත් හිතන්නේ හොඳයි ඒ වගේම මැතිව්ස් ටෙස්ට් මැච් වල බෝල් කරන්න නැති එකත් හොඳයි කියලා මං හිතන්නේ වන් ඩේ වලත් මම හිතන්නේ ඔහු අත්‍යවශ්‍ය වුණොත් පමණක් පන්දු යවන්න යොදා ගත්තාම ඇති මොකද ලෝක කුසලානයටත් අවුරුදු දෙකක් අවුරුද්දකට වැඩි තියෙනවා කොහොමද අවුරුදු දෙකමාරක්වත් අඩුම තියෙනවා ඉතින් මේ අපි ඔහු ඒ ලං වෙනකොට ඔහු හොඳ බෝලිං ෆිට්නස් එකකට ගන්න තමයි මම හිතන්නේ බලන්න ඕනේ දැම්ම මේ ඕනට වඩා රිසෝල මේ ආ ඉන්ජරි ඇති කරගන්න යුතු නැහැ කියලා මම දකිනවා ඔව් එහෙනම් ප්‍රවීන් අද අපි අපේ පොඩ්කාස්ට් එක නවත්තමු ඊළඟට හම්බෙමු ආයෙත් අපි පළවෙනි ටෙස්ට් තරගය අවසන් වුණාට පස්සේ අපේ ඊළඟට 10 වෙනි පොඩ්කාස්ට් එකක් කරමු.